ජනිල්ලුකු බණ්ඩාර සමග පුරා දින තුනක්ම හික්කඩුවේ සංචාරක හෝටලයක නවතින්නට සපුවට සිදුවිය. කාමරේ කවුලෙන් පෙනුණු එකම දේ හීත්පිත් නැතුව හෝහෝ ගාමින් හඬන මහා සාගරයයි. මේ ආත්ම භවයේ ගෙවා දැමූ දුක්බරම දුෂ්කරම දවස් තුන ගෙවී ගියේ කෙල්ලට පුදුමාකාර ලෙස කෙඩෙත්තු කරමිනි. ජනිල් ලොකු බණ්ඩාර හැසුරුනේ උගත් කෙනෙකු මෙන් නොවේ බාල කෙනෙක් මෙනි. සපු අසීමාන්තික ලෙස ඉවසුවාය. කෙනෙකුට කෙනෙකුගේ ජීවිතයක් එසේ අපිරිසුදු කළ හැකිද? ශරීරයේ කෙලස අපිරිසුදු කළත් ඇතුළු හදවතේ ඔහු නිර්මල පිවිතුරු තැනක උන්නේය. ඔයා රත්තරන් මට දස දහස් සාරයක් සමාවෙන්න. ඔයා එහෙම කරනවා මං ඔයාගෙන දන්නවා. ඒකයි මට තියෙන සැනසීමත්. ගෙවී ගිය හැම රැයකම සපෝ සිටියේ ලෙස්සෙනි. ඒ රාත්‍රීන් තුනේදීම සපෝ මෙදියම් රැයේ ඇහැරි හද්දා කළුවර මුහුද දෙස බලාගෙන මුණ්ඩාය. මුළු සාගරේම කට්ටා කරවලේ. එළියකට ගියා පෙන්නේ එකම දේ ඈතින් දිලෙන ඔරු කඳවල මත දැල්වෙන පුංචි ලන්තෑරුම් එළි පමණි. අපියට යනවා බ්‍රෙක්ෆස් අරන් යන්. ජනිල් ලොකු මණ්ඩාර නින්දට යද්දී කීවේ. සපෝ දිග සෙනසුන් සුසුමක් හෙළුවාය. හෙට එක සිරගෙදරකින් තව සිරගෙදරකට යන බව සැබෑය. ඒත් යන්නේ ඕගේ රස්නේ ඇති මහනුවරට. පුදුමය, තාමත් මේ ශරීරයේ ජීවත්වන්නේ ඕ වෙනුවෙනි. මාරෑ හික්කඩුව මුහුදු තීරයේ දෙස බලාගෙන සිටිද්දි අපූරු දසුනක් සපෝගේ නෙත ගැටින. ඒ මුහුදු වෙරළේ සුදු ඇලිතලාව මත වැළඳගෙන ඉන්නා තරුණ සුදු ජාතික යුවලකි. ඔවුන් දෙදෙනා සුදු නාගයින් දෙදෙනෙක් මෙන් අන්ධකාර වෙරළේ වෙලී උන්නෝයි. තරමක ලැජ්ජාවක් දැනුණද සපුයේ සිදුවීම දෙස බලාගෙනම උන්නාය. සුදු ජාතික තරුණයා උන්නේ සුදු වැලි වෙරළ මත උඩ බෙලිව නිදාගෙන. දූල් කොට කලිසමක් හා පුංචි තනපටයක් පමණක් ඇඳවුන් සුදු ජාතික යුවතිය ඔහුගේ බඩමත නැගී පුදුමාකාර ආදරයකින් ආශාවකින් ඔහුගේ දෙතුල් උරමින් උන්නාය. ඔවුන් පැයක් පමණ ඇසේ ඔවුන්ගේම ලෝකයක සතුටුය. සපුට හීලිනි. බැඳීම් නම්බුව පරම්පරාව චාරිත්‍ර වාරිත්‍ර අස්සේ හිර වූ තමාගේ ජීවිතයේ සතුට ගැන ඇහැටම දුක සිටුනි. සපුට සීවේ අවසන්දා ඒ සීතල උදෑසන ඔහු සමග පතනේ ෆාම් හවුස් එකේ ලනු කාපට් එක මත නිදාගත් අයුරුය. එදා මේ යෞවනය ඔහුට පුදු දුන් නිසා අද හිතට බරක් නැත. නැත්තම් මේ යෞවනේ ඉඳුල්ලන්නේ ආදරක උණුසුම ගෑවිලාවත් නැති ජනිත් ලොකු බණ්ඩාරගෙනි. මහා පාන්දර වනතෙක් සපුට නිින්ද ගියේ නැත. ඇහැ පුටුවකට බර වූයේ අර සුජාතික තරුණයා මලක් මෙන් ඔසවාගෙන අර සුද්ධියෝ වඩාගෙන ගිය පසුය. හික්කඩුවේ සිට නුවර එනදා මගදිකට මහා වැස්සය. ඒ පුදුමාකාර අනෝරා වැස්සකි. දෑස් පියාගෙන මා සපු දෙනෙත්තරී වරකාපොල හරියෙනි. දින තුනක අති සාර්ථක මදු සමයකින් පසු ජනිල් ලොකු බණ්ඩාර වාහනය පැදවූයේ සතුටිනි. සපුවන්නේ වම්පස අසුනේ. ඇහැ දෙනෙත්තර මොහොතක් ජනිත් දෙස බැලුවාය. මේ ජීවිතේම ගතවන්නේ මෙලෙසනම් මේ ජීවිතේ මෙතනින් අවසාන වුවත් කම් නැත. ඒ තරමට මේ ජීවිතේ නීරසය. සපුවෝට නොදැනෙන්නට සුසුමක් හෙලා මහවැසි වසින නුවර පාර දෙස නෙත් යොමාගෙන උන්නාය. අඹේ පුස්ස කෑගල් අතරෝ කඳුබඩ පරිසරයට වැසි වසිද්දී යලිත් ඇගේ දෑස් පියවින. එහෙත් දිගින් දිගටම සපෝගේ හදවත අවදීන් විය. දවස් තුනක්ම කතා නොකළ නිසා ඔහු පාළුවෙන් ඉන්නා විය යුතුය. හික්කඩුවේ ගෙවී ගිය දවස් තුනේ කතා කරන්නට හිතුණද සපෝ කතා කළේ නැත. ඒ දුක්බර දවස් තුනේ කතා කළාන සමහර විට ඇනෙන්නට තිබුණි. හයියට තබාගත යුත්තේ මේ හිතටත් වඩා ඒ හිතේ. ජීවිතයක බරා දෙන්නේ ඒ දුප්පත් අද්දෙකිනි. අම්මයි තාත්තයි නංගී අලුත් ගෙදරට ඇවිත් අපි පරක්කු නිසා යාල කිරි උතුරවලා
දැන් ලංච් හදනවලු. සපු මලානික ලෙස සිනාසුනාය. ජනිත් දැන් දුරකතන ඇමතුමක් ගත්තාද කියාවත් ඇය දන්නේ නැත. ඕන නම් කතා කරල අම්මටයි තාත්තටයි එන්න කියන්න. ජනිත් කීවේ. කමක් නෑ. තාත්ත ඇත්ති බදුල්ලේ. අම්මට ඉන්න විදිහක් නෑ. ඔයාගේ කැමැත්ත. ගියාම කතා කරලා කියන්න දැන් අසනීපයක් නෑ කියලා. සපු කතා කළේ නැත. මං හවසට ගෙදරට ටිකක් යන්න ඕන. සපු වැස දෙස බලාගෙන කීවාය. ඒ මේ නොයනවනම් තමා මං කැමති. එය හොඳින් කියූ නරකම තර්ජනයක් වෙන්න. මං අම්මාව සීයාව මල්ලිව බලන්න ඇත්ත. ජනිස් සිනාසුමිය. එයාලට එන්න කියන්න. එයාල ඇයි. සපු කතා කළේ නැත. දිගින් දිගට වාද කිරීම තේරුමක් නැත. සපු මං ඔයත් එක්ක තවම කතා කළේ නෑ. ගෙදර යනකං ඉන්නේ. හෙමීට කතා කරන්න. හරි ඉක්මන්ට ඔයාට මගේ විදියට හැදෙන්න වෙයි. සප්මලේ දිස්සනායක ඉක්මන්ට සපුමලි ලොකු බණ්ඩාර වෙන්න ඕන. තේරුණාද? දැන් ඉන්න වයිෆ්ට මං ආස නෑ. සපු කඩුගන්නාවට වහින වැස්ස දෙස බලා සුසුමක් හෙළුවාය. මේ ඉන්න සපුට ඕ අකමැති බව ඇද දනි. කවදාවත් මම සපුමලි ලොකු බණ්ඩාර වෙන්නේ නෑ. ඇස් ඉතින් කීවාය. අපි හැම සැටඩේම බතුල්ලියම්. සැටඩේ නයිට් එකයි ඉරිද නයිට් එකයි ඉන්නේ බතුල්ලෙ ගෙදර. ඇයි? සපු ගත්කටටම විමසුවාය. මං ගෙදර ගැන බලන්න එපැයි. මේටම වෙලා ඉන්න බෑනේ. එහෙත් වැඩ තියෙනවනේ. ඒ රෑ දෙක යාලත් එක්ක ඉඳලා එන්නේ. ජනිල් ලොකු බණ්ඩාර මොනතරම් කුහක මිනිහෙක්දයි සපු තේරුම් ගත්තාය. මගේ අම්මා තාත්තා මල්ලි එක්ක මං ඉන්නේ ඇත්ත. එයාලා ගැන මං බලන්න එපාද? එහෙම ආද්දි ජනිත් බැලුවේ රවාගෙන මිනි. අලුත් මනමාලියක් දැස වැරදිලාවත් මනමාලයා එහෙම බලන්නේ නැත. මං ගෙදර එකම පුතා. ගෑනු බැන්දර පස්සේ ගෙවල් ගැන බලන්නේ. කතා කරන්නට දහසද්දේ සපෝගේ හිතට ආවියේ. ඒ සපෝ කතා කළේ නැත. ජීවිතේ මෙතනින් මොනවා හෝ කරනවා ඇරෙන්නට මේ පවුකාර පවුල් ජීවිතේ මැත්තේ නැහි බලක් නැත. ජනිත්ගේ සපෝගේත් විවාහය සිදුවේ පෝය දෙකක් ගෙවින. ඒ පෝය දෙක අතරතුර එක තප්පරයකටවත් සාගරගේ මුහුණ දැක ගන්නට සපුට පුළුවන් වූයේ නැත. උස තාපයෙන් වටකළ දෙමහල් නිවසේ බැල්කනියෙන් බැලූ කළ පෙනෙන්නේ කොළඹ මහනුවර මාර්ගයයි. සපු දවසින් වැඩි කොටසක් ගත කළේ ඔතනය. කොයියම්ම මොහොතක හෝ ඒ මුහුණ දැකගන්නට හැකි වෙතැයි සපු සිතුවාය. එහෙත් ඇය හැමදාම දැක්කේ ඒ පාර යන විශාල ඉන්ඩසිටි බස් අත පමණකි. දැක්කෙවත් නෑ ප්‍රේමා. ප්‍රේමා කෙල්ලව බලන්නට ආ මොහොතක ඇය කීවේ අඬමිනි. මල්ලි මේගේ දන්නේ. ඇහුවා මං කිව්වෙත් නෑ. ඇයි ඒ? ඒක ප්‍රශ්නයක් වේ සුදු බේබි. අපි හිතනවට වඩා ලොකු බණ්ඩාරලා දරුණුයි. සපු නිහඬ වූවාය. ඒ බව මේ දවස් ටිකට සපුද තේරුම්ගෙන උන්නාය. කතා කරන්න විදියක්කුත් නෑ. ෆෝන් එකින් ගන්න නම්බස් ඔක්කොම බලනවා. සර්වන් කෙනෙක් ගමට අරන් එයාව අස්කලත් එක්ක. මට තේරෙනවා. මං කියන්න ප්‍රේමා. මං හෙටෙද්දි ෆෝන් එකක් අරන් එන්නද? ඒත් ළඟ තියාගන්න එපා. පිනක් වස්තුවේ. සපු කිවි ප්‍රේමාගේ දෑතම අල්ලාගෙන ඒ සමගම ගලා යන කඳුළු ධාරාවෙන් කෙල්ල ඉන්නේ කොතරම් පීඩනයකින්ද ප්‍රේමා තේරුම් ගත්තාය. දෙවියෙක් වගේ කොල්ලෙක්ව කලින් දැකලා තිබ්බ නිසා නැත්තම් පිරිමි ජාතියම එපා වෙනවා. මට තේරෙනවා. ඉන්දියාප්ප ටිකක දාලා දෙන්නම්. පොල් මැල්ලුනේ බිත්තර ඔහුදී එක්ක ගෙනාවේ. ඔහුදී එපා. පස්සේ කන්නම්. දැන් මැල්ලුම් එක්ක ඉන්දියාප්පයක් කමු. ප්‍රේමා පිකානක් ගෙනවිත් ඉන්දියාප්ප 10කුත් පොල් මැල්ලුම් ටිකකුත් දමා කෙල්ලට දුන්නාය. ප්‍රේමා බේබි ෆාම් හවුස් එකේ හිටපු දවස් නේද? මං හිතින් ඉන්නේ ඒ ගෙදර ප්‍රේමා. ප්‍රේමා කතා නොකර කෙල්ලගේ හිස අත ගෑවාය.
දවසක යන්න ආසයි ප්‍රේමා. කොහොම යන්නද බේබියෝ? ඇයි මට මෙහෙම උනේ ප්‍රේමා? මං කාට වරදක් කරපු කෙල්ලෙක්ද? ජීවිතේ දුක් විඳින්නට කාටවත් වැරදි කරන්නට අවශ්‍ය නැත. සමහර විට හේතුවක් නැතුවම මේ ආත්ම භවයේ දුක් විඳින්නට වන්නේ පූර්වාත්මකවල කළ කර්ම විපාක නිසාය. මං එහාට ලියුමක් ලිව්වා. යන ගමන් ගිහින් දෙනවද? අනේ රත්තරන්, මේ ගියේ ඇතුලේ ඔවා කරන්න යන්න එපා. මං පතිභක්තියෙන් ඉන්න ගෑණියෙක් නෙමේ ප්‍රේමා. එක මිනිහට ආදරෙන් ඉන්න ගෑණියෙක්, එච්චරයි. මගේ හිත මට පිරිසුදුයි. අනේ මං එහෙම කිව්වද? මේ බිත්ති මැද්දී ඉඳන් මොනා කරන්නද? සපු අසද්දී ප්‍රේමාගේ දැහැස්සල කඳුල පිරුණි. තව උදව්වක් කරන්න ඕන ප්‍රේමා. මොකද්ද බේබි? අහලා මට බනින්න එපා. එච්චරට මාසරන් නිසා කියන්නේ. කියන්න රත්තරන්, මොකද්ද? සපු ප්‍රේමා ළඟට මහවාය. හවසට අද සාගරයියට කියන්න මෙතෙන්ට එන්න කියලා. අර පාරේ අඹගහයාටට. කමක් නැද්ද බේබි? මං ඒ මූණ දකින්නේතෝ කොහොම ඉන්නද? ආවම් මූණ බලලා ඉන්න. කතා කරන්න යන්න එපා. නෑ, එහෙම කරන්නේ. විනාඩි දෙක තුනක් බලන් හිටියම ඇති. මං කියන්නම්. ප්‍රේමා කීවේ කෙල්ලගේ ඇස් යට වූ කඳුලක් පිස දමමිනි. ආදරේ මේ පුංචි කෙල්ලට මේ තරම්ම දුක් දෙදැයි කවුරුවත් නොසිතන්නට ඇත. ප්‍රේමා කිව්දී අසා සාගරට පුදුමාකාර දුකක් දැනුනි. දවසකට සියවතාවක් පමණ මේ බඩපපුව දාගෙන යන්නේ ඒ මූණ සිහිවීමෙනි. එවැනිම දුකකින් ඇය ඉන්න අයයි අසද්දි සාගරට හිලුම් දුන්නේ නැත. දන්නවනම් මුළු රෑක්ම එතනට වෙලා ඉන්නවා අක්කේ. සාගර කීවේ තෙත දෑසිනි. මෙහෙම උනේ ඇයි කියලා හිතාගන්න බෑ මල්ලියේ. පුදුම දුකක් එන්නේ. කෙල්ලව දැක්කම ඔයාට හිතේ ෆාම් හවුස් එකකින් එද්දි මලක් වගේනේ ආවේ. එයා මට හැමදාමත් මලක්ම තමා අක්කේ. ආදරේ මොනතරම් බලවත්ද? කතා කරන්න යන්න එපා. අවට කඩසාප්පු පිල්ලා. මං දන්නවා අක්කේ. කොළඹ පාරෙන් හැරුණම දෙවිනිගේ. ඒ හැරෙන පාරට යන්න එපා. කොළඹ පාරේ ඉන්න. එකපාර බලන්නත් එපා. මේ ලෝකේ ආදරය කළ එකම ඇස් දෙක දෙස එලෙස බලා ඉන්නට වීම කොතරම් දුකක්ද? අනිත් දවසේ අක්කා යද්දි පොඩ්ඩක් කෝල් එකක් දෙන්න. හැයි මල්ලී? එයාට කෑම එකක් හදලා යවන්න. මටත් කද්දි කැවෙන්නේ නැහැ. ප්‍රේමා කොල්ලාගේ උරතලයට සුරත තැබුවාය. මොන දේ වුණත් දෙන්නට දෙන්න ආදරෙයිනි. ඒ නිසා දුක් විඳින්න එපා. කරදර කාලේ එනවා, තේරුණාද? මට දුක් විඳින එක දුකක් නැහැ. එයා දුක් විඳින එකයි දුක. එයත් කියන්නේ ওই ටිකම තමා. ආදරේ එහෙම දෙකි. එහෙනම් හවසට යන්න. දුකෙන් ඉන්නත් එපා. hina වෙලා එන්න. මං එයාව එහෙම වට්ටන්නේ නැහැ අක්කේ. ඔහා නිසා තමා කෙල්ල නොහැටි ඉන්නේ. ප්‍රේමා සාගරගේ හිස අතගා පිටවිය.